දෙවියන් වහන්ේ ඔබ හැමෝට මාශිරවාද කරන සේක්වා හැම අවරුද්දක් ඉවර වෙනකොටම අපි පහුගේ අවුදධ දිහා බල කලකිරණ තැන් පසු තැවෙන තැන් නැත්තන් අප රාධි මෙහෙම වනේ කියලා දුක්වෙනන් ගොඩක් අපේ අවුද්ධ අවසානයේ දදි අපි ඉදිරියට සිහි ගැන් වෙන. ඉනිසේ අලුත් අවුද්ද අපි ඇතුලත් වෙනකොට ඇතුල් වෙනකොට අපි ගොඩක් තීරණ ගවා. මේ දියට ඉන්නඕනනි ම මේේදේ කරන්න ඕනේ ම මේ කල්ල ගන්නඕනිේ මේදේ ම අතාරරින්නඕනකිලා ගුඩා තීරණ ගන්නවා හැබැ අපි දකිනවා නැවත නැවත අවුරුද්ධන්තිමට එනකොට ඒ තීරන තුළ දෙවන් හසතු ස්තුීර ඉන්න ැරි ලාතිබෙන. ගක් කලාට රෑ ක්ඥා කරනවා නවාවරි පලවෙනිද කැපවෙනවා නමු අපි දකිනු අවරුදු දවසා නේදී. ඒතීරණය තුළ යන්න අමාරු ඒතී අම්මතකවෙලා එතීරණයෙන් බැහැරලා ජීවිතය කැළවරවෙනවා තමා හිතපුුවත් නැති විදිියකට. ඉතින් මම ඔබට කියන්න කැමති කියර දෙන්න කැමති මේක මගේ ජීවිතයරත් බලපෑම ඇතිකරපු අංශයක්. මගේ ජීවිතය වෙනස් වෙන්න පටන්ගත්තයත් මේ විදියට තමයි මේ අඩිතාලම් කිහිපයක් මං ඔබේදිරිය තබන්නට කැමති. ඉතිං අපි දන්නවා ධාවිත්තුමාගේ පාපය ගැනපි හමෝම දන්නවා. පනස් එක්වැනි පරිච්චේදේ ගීතාවලේ පනස් එක්වනි පරිචේදේදී. ඔහුගේ පසුතැවීමක් පසුතැවේ ඥ්‍යාව අලංකාරව සහ බලවත්ව සඳහන්වෙලා තිබෙනවා. ඉතිං අපි දන්නවා අපි හමෝම මේ පසුතැවීමේ යාඥ්‍යාව දන්නවා මේක සමහරලාට අපි ගායනා කර ලතිබෙනවා ගීතිකාවන් වලින් අප මේක කටපාඩ මේ දන්නවා ඇති ගීතාවල පනස්සගේ දහවෙනි පදේසිට පහල ටිතාමත්ම අප හදවතර සමීප යඥාවත් ඔහු කියනවා දෙවියන් වහන්ස පවිත්‍ර සිතක් මාතුල මැව්ව මැනව. ස්ථීර ආත්මයක් මාතුළ අලුතෙෙන් සෑදුව මැනව. ඔබ ඉදිරියෙන් මා බැහැර නොකළ මැනව. ඔබගේ ශුද්ධාත්මය මාගෙන් පහ නොකළ මැනව. එසේ දොළස්වනි පදයකනවා ඔබගේ ගැලවීමේ ප්‍රීතිය මට නැවත දුන්න මැනව. මේක ඉතාමත්ම අලංකාර අඩිතාලමක් කෙනෙක් හැරණකොට දෙවියන් වහන්සේ තුළට පසු දැවිලි වෙලාන කට. යාඥයා කරන්නට හොඳ අධිතාලමත් තමයි මේක නමුත් මේ යාඥ්‍යාවම ඇතුළ මේ හැම්ම දෙයක්ම හැම අංශයක්ම විශේෂයි පවිත්‍ර සිතක් අලුත්තෙන් මවන්න කියලා ධවිත් කියනවා මේ කිල්ටු සිත සහම් මුලින්ම අයින් කරලා අලුත් ත පවිත්‍ර සිතක් මාතුළ මවන්න කියලා කියනවා. ඉඩ පස්සේ කියනවා ඔබවවාන්සේගේ ඉදිරිෙන් මාව බැහැර කරන්න එපා ඔබගේ ශුද්ධාත්මය මගෙන් ගන්න එපා කියලා කියවා මේ මේම ඔක්කුමත් එකම වැදගත්ම දෙයක් ඔහු යාාඥා කරනවා මේ ඔක්කොම හොඳයි මට අලුත් සිතක් ලැබෙන් ඕනනි පවිත්‍ර සිතක් මට ලැබෙන් ඕනේ දෙදවන් වහසේගේ අිමුකේ ම බැරවෙන්න හොඳනෑ ශුද්දාපිනන් වහන්සේ මගෙන් ගන්න එපා මෙ වැදගත් යාඥාවක් මෙන්ම ඔහු කියනවා දහවැනි පදේ ඉතාමත්ම වැදගත් දෙයක් ඔහු ඉල්ලනවා ස්තීර ආත්මයක් මාතුළ අලුත්තෙන් සෑදුව මැනගර. ද ස්තීර ආත්මයක් මාතුළ අලුතෙන් සාධන්න කියල ධවිත්තුමා යඥා කරවා. ද මේක තමයි අපි කිතුනුවන් හැටියට හුගත්ම වරදින තැන නැවත නැවත වැටෙන්න හේතුව හැම වෙලේම ගන්න තීරණ කැඩෙන්න හේතුව ස්තීර ආත්මයක් අප තුළ නැතිවීමයි. ස්තීර ආත්මයක්. ස්තීරව පැවත්තයාගෙන සිටීම ඉස්තීරව පැවතිීගෙන යන් ස්තීරව නොකඩවා දෙවියන් වහන්සේ තුළ කැපවීමට ඔබ භාරවෙච්චදේ කැපකරපු දේ ස්තීරව පවත්වා ගන්න අපි අපිට බැරිවෙනවා අත පසු වෙනවා ධවිත්තුමා ඉල්ලනවා ස්තීර් ආත්මයක් මට දෙන්න කියලා අල්ලුත්තෙන් මාතුල්ල තබන්න කියලාෙන ස්තීර ආත්මයක් මාතුළල අල්ලුතිෙන් සාධුව සෑදුව මැනව කියලා ධාවිත්තුම කිනවා. මං මේ දෙදස් විසි දෙක අවුරුද් දෙදිත්. මං ඔබට කියනවා. අස්ථාවර මේ ලෝකයේ. අස්ථාවර මේ කාලයේ ඉස්තීර් ආත්මයක් ඇතුව අපි ජීවත්වෙමු. අස්තීර ලෝකයේ අස්ථාවර ලෝකේ හැමත් දේම වෙනස් වෙනවා. හැමත් දේම බලාපොරොත්තු නොවම ආකාරෙන් අපිව පුදුම කරවමින් අපි කලකිරීමට පත්කරමින් වෙනස් වෙවී තිබෙන අස්තීර කාලයේ ඔබයි මමයි දේව දරුවන් හැටියට කිතුුණන් හැටියට ස්තීර ආත්මයක් ඇතුව දෙවියන් වහන්සේගේ ඇස් ඉදිරිියයේ ගමන් කරමුින්. බ්‍රොපතය කියනවා සියල්ල සලවෙන්නට යනවා කියලා. හැම දේම හෙලවෙන්නට යනවා කියලා කියනවා. හැබැයි සෙලවෙන්න නැති එකම එක දෙයක් තමයි දෙවියන් වහන්සගේ රාජ්‍යය. අමෙන් මේ මොනව හෙල්ලිලා ගියත් මොනව පහවෙලාගත් දෙවන් වහන්සගේ රාජ්‍ය සෙලවෙන්න නෑ. ඉතින් ඒ. ඉස්තීර රාජ්‍යයේ ස්තීර පුරවැසියන් වන්නට ඔබයි මමයි ස්තීර ආත්මයක් ඇතුව දෙවියන් වහන්සේ ඉදිරයේ ගමන් කරන්නට අවශ්‍යයි. ඉතිම මේකට මට පියවර ගොඩක් අඩිතාලම් ගොඩක් මඟ පෙන්වින් ගොඩක් දෙන්න පුළුවන් නමුොත්ම හතරක් වීඩුව කරා ඔබට උගන්වන්නට කැමති. ගීතාවලිය එකසය දහ නමවෙනි පරිච්චේදය තුළින්. අපි දන්නවා ගීතාවලිය එකසේ දහ නමවැනි පරිච්චේදය නමවෙනි පදය කියවා. රුණ තමාගේ මාර්ගය පවිත්‍ර කරගන්නේ කුමකින්ද ඔබගේ වචෂණය ප්‍රකාරව පැවැත්මනි. ඊට පස්සේ එකකලොස්වැනි පදයක නු ඔබට විරුද්ධව පව් නොකරන පිණිස ඔබගේ වච්ෂනය මාගේ සිතේ නිධාන කර ගතිමි. දැන් අපි දන්නවා මේ කිටුණු ජීවිත ඉතාමත්ම වැදගත්න සාධගයක්ත් තමයි අපිට තිබින ලොකුම රුකුලක් තමයි දේව වචචනය. ශුද්ධාත්මණන් වහන්සේ සු ස්වාන්සේගිල්ලේ මෙන්න මේ කාරණ ඔක්කොම තිබෙන අතර අපිට තිබෙන ලොක්කුම රුකුලක් තමයි මේ දේව වචචනය ශුද්ධාත්මණන් වහසේ මේ වචනය තුළින් ඔබට මටයි කතා කරන කතා කරපු අවාරගණන අනන්තා ප්‍රමාණයි. හැබැයි මොකද වෙලා තිබෙන්නේ අපිට ස්තීර් ආත්මයක් තිබිලා නෑ ඒ අපිට කතා කරපු දේ තුළ පැවත්තගෙන සිටීමට. මෙතැන කියන දේව වචනය තරුණෙක් නැත්තම් පුද්ගලයේ පවිත්‍රව සිටීමට දේව වචනය ඉතාමත්ම වැදගත්. ඔහුගේ මාර්ග කෙනෙක්ගේ මාර්ග පවිත්‍ර කරගන්නේ කහමද දේව වච්චනය අනුව යනකොටයි. එකකලොස්ුනි පදේ කියන පව නකරණ පිනිස. දෙවන් වාසිට විරුද්ධව පව් නොරන පිණිස ඔබගේ වචචණය මාගේ සිතේ නිධාන කර ගතිමිකිිල කියන. දැම් මොකද අපි දේව වචනයක් ස්තීර ආත්මයක් දේව වචනය සමග ස්තීර ආත්මයක් ඇතුව ගමන් කරන්න අපි කළයුතු ක්‍රියාමාර්ග හතරක් නැත්තන් අපි ජීත්‍ර අදාළ කරගතය යුතු ක්‍රියාමාර්ග හතරක් මංු බඉදරය බන්නම් පළවිනිටම ගීතවල එක දහ නමවෙනි පරිච්චේදේම එකසය දොළොස්වෙනි පදය මෙහෙම කියනවා. පළවිනි දේ. හොඳ රහගන්න. සදාකාලටම අන්තම දක්වා ඔබගේ පනත් ඉෂ්ට කරන්ට මාගේසිත නැමුවෙමි. දෙැ ධවිත්තුමා කියනවා මට වැරදුන මං පාපෙට වැැටුණ. දෙවියන් වහන්සේගේ දෙවන් හසිට විරද්ධුව ම පව් කල දෙවන්මාන්සේගේ ඇස්සිදිරයේ නපුරවූදයක් කළ කිලොහු පස්සු ටැවිලි වෙලා ස්තීර ආත්මයක් ගීතාවලිය පණත්සකට අනුව ස්තීර ආත්මයක් ඉල්ලලා යාඥා කරට පසහු තීරණ ගොඩක් ගන්න ොමි දේව වචනයත් එක්ක. හ රන්න ීතාවලි එකසි හ මයම කියවල බලන්න මුල පරිච්චේදයන අන්නර්ග මඟ පීන්ගම් ගඩත් තිබෙනවා දේ වචනයගෙන නැමත් වෙතන හෝ කියනවා සදාකාලටම අන්තිම දක්වා ඔබගේ පනත් ඉෂ්ට කරන්ට මාගේ සිත නැමවා කල ධාවිත්තුමා කියනවා. ඔබට කියන්න පුළුවන්ද මේ අවරුද්දේදී මේ අවුරුද්දදිි පමණක් කෙලවර නොවෙන. ඔබගේ අන්තිම හුස්ම යනකං, ඔබට තීරණයක් ගන්න පුළුවන්ද දෙවියන් වහන්සේ තුළ ශුද්ධාත්මයන් වහන්සේගේ උපකාරයක් එක්ක අන්තිම දක්වා දෙවියන් වහන්සේගේ පනත් ඉෂ්ඨ කරන පිණිස ඔයාගේ හදවත ඔබට නමන්න පුළුවන්ද යටත් කරන්න පුළුවන්ද දෙවියන් වහන්සගේ වචනයට. ඔබට පුළුවන්ද යටත් කරන්න උපගේ හදවත. මම අන්තිම දක්වා මේ වචනය අනුව ගමන් කරන්න යන. වමටත් දකුණටත් නොහැරි කෙලින් ඉදිරියටත් ඉහලටත් දේව වචනය අනුව යන පිණිස මම තීරණයක් ගන්නවා කියන පලවෙනි පියවර ඔබට දෙවියන් මාසි තුළ ගන්න පුළුවන්ද. ඉස්තීර ආත්මයක් ඇති මනුෂ්‍යයකුගේ පලවෙ තිබේ යුතු පලවෙනි දේ තමයි. ඔහුගේ ජීවිතය අන්තිම දක්වා මේ අරුද්දර විතරක්නෙ මේ ස්ටේයට විරක්න මේ මාසිටි විතරක්නේ මේ ජීවිතය අන්තිම දක්වා පවත්වාගෙන සිටින්නට හැකිාව ලැබීමයි. දන්න ඔබ ගණන් කරලා බැලුවත් බ කොච්චර දේශන අහලා ඇද. ඔබගේ දේවාදාශසයකෙන් කොච්චර දේශන අහලා ඇද. සමාජ මාධ්‍යයෙන් මේ දවස ජූම් එක හර හා YouTube එක හර කොච්චර දේව වචන ඔබ අහලා ඇත්ද. මේ හැම පනිනිිඩයක්ම ගඩලක් නම්. හොන්දර මේකව පින්තුරයවලුර ගන්න මේ හැම ේශනාවක්ම ගඩොලක් නම්. ඔබගේ ජීවිතය ක්‍රිස්තුස් වහන්සේ නැමති ඔබගේ ගැලවීමේ අත්තිවාරම උඩ ඔබ අහපු හැම්ම පනිණිටයක්ම ඔබ හරියට අදාළ කරගත්ත නම්. අද වෙනකොට ඒ වචචන දේශන කරන කොට ගෙන දෙවන්හන්සේ කතාගන දේවල් කරුණු කොටගෙන ඔබගේ ජීවිතය නැමති ගොඩ නැගිල්ල නිවස ගෘහය මාලිගාව හදනන්නටතිබන නමුත් අද වෙලා න මොද. ද ති ර්ම වෙනවා ගල්නැති ගොඩනගන්න ගල් නැති අතිවාරමක් වගේ මේ දේශනා අහනවා මේ කනින් අහලා මේ කනින් පිට වෙනවා. මේ ඉරිද දේශන අහනවා දවස් දෙකින් පස්සේ අමතක වවා. ඊළග සතිරේද්දිී මහද කතාරේ කියලා මතක නැහැ. නමු දෙවියන් මහන්සේ ඔබට කතා කරන පනිිවිඩේ සිත ඇතුළේ තබාගෙන ඒක නැරණකං අල්ලාගෙන තදිින් අල්ලාගෙන මංම මේක මගේ ජීවිතේ විෂ්ට කරනවා කියලා. ඔබට ගමන් කරන්න පුළුවන්ද. ඒ ඉස්තීර ආත්මය ඔබට ලැබේවා. එඒ කතාාවක් මහල තිබෙන ෞරුදු ගානකට කලින් ඉක්තරා සභහවක දේශදේශකය නැත්තන් දේව දාසය ඒ පාස්ට එක්තර බලවත් දේශනාවක් කරට පස්සේ දේශනාව වරුණාට පස එක්තරා. පැණි ඇදෙලිවන්තේ ඇවිල්ල පසලඟට ඇවිල්ල කිෙනව පාස්්ට අයියෝ ඔය දේශනාව මම පාස්්ටකි කටෙන්ම අහපු විසි පස්වෙනි වතාාවයි මේ කියලා පාසට නෝන්ටට වගේ පාසර කියලාදා නවා. හිරවස පාස්ට කිව්වා බ්‍රධ විසි පස්වෙනි වතාවට දෙවියන් වහන්සේ වාටයි කතා කරල තියෙන්නේ. ඉක්මනටම හැරෙන්න්න. ආමේ. ඉට අද අමුතු අලුත් තිගැන්වීමම අපිට ගොඩක් නැහැ අලුත් ඉගැන්වී මෙෙන්ටඩ දෙයක් නැහැ මේ දේව වචනය තිබෙන දේම නැවත නැවත ශුද්ධාහමැන්වාසේ දෙද්‍යන්වාසට කතා කරන්නේ ඇයි ඔබ ඉස්තීරෝ මැරණකං මේ වචචනය තදි අල්ලගෙන ගමන් කරන්න ඕනේ නිසායි. මම දෙවනි කාරණාව කියනම් දෙවනි කාරණාව තිබෙන්නේ එක සය දහනම විනි ගීතතාාවලිය හැටවෙනි පද. දැ ොකක්දම මෙතන තිබෙන්නේ සාමාමෙන් අනු හත්වනි පදය. ීතාවල එකසේ දහනේ අනු හත්වනි පදේ මෙතන කියනවා. ඔබගේ ව්‍යවස්ථාව මටොම ඔබ ව්‍යවස්ථාවට මම කොපමන ප්‍රේම කරන්ද. දමිතුමකෙන ඔබගේ ව්‍යවස්ථාවට මම ප්‍රේම කරනවා. ඔබට පුළුවන්ද මේ වචනයටට අදරය කරන්න. ඔබට පුළුවන්ද දෙවන් වහස බට කතා කරනද ප්‍රේමිං ඒක වවැනඳගන්න ලබාගන්න ඔබට පුළුවන්ද. ඉරවසමි එකකි නො දවස මුළල්ලේ ඒක මගේ භාවනාවයි. ආමෙන්. දැන් පලවෙනි කොටස කියනවා මරණයතෙක් අන්තිමේ දක්වා. සදදාකාලටම මගේ ජීවිතය අන්තිීමේ දක්වා ඔබගේ වචනය අනුව පවතිනවා. ඒකට කෙලවරාපිත නැ කවදා ඒ දවස ඒද කියලා. දැන් මෙතුන කියනවා. ඒ දවස වනතෙක් හැම්ම දාම හැමදාම දෙවියන් වහන්සේගේ වචනය. ඔබගේ මගේ ජීවිතයේ භාවනාවක් වෙන්න ටවශ්‍යයයි. ඒ නිතරම අපි සිහිකරගන්නට අවශ්‍යයි. නිතරම එක අපගේ ආත්මේ දරේ ඇසි දුරියේ තබා ගන්නට අවශ්‍යයි මේ වචචනය අනුව මිසක් මම වෙන මාර්ගය යන්නේ නෑ දවස කෙලවරවුනහම මද දවසඉවර වෙනකොට මම දෙවියන් වහන්සේගේ වච්චනය අනුව ජීවත්වෙන කෙනෙක් කැටේට. මම සම්පූර්ණ කරන්ඩ යනවා මේ දවස කියලා. මේ දෙවියන් වහන්ස ඔබට කතාරන දේවල්. ශුද්ධාත්මයන් වහන්ස ඔබට කතා කරන දේවල්. ඔබගේ දවස මුළුල්ලේ දින පතා භාවනාවක්වෙන්නට අවශ්‍යය. පලවෙනිදේ. දෙවන් වහන්සගේ වචනය අනුව පවතින්නට ඉස්තීරෝ. අන්තීමම දක්වා පවතින්න තීරණයක් ගන්න ඔබගේ හදවත. න හදවත යොමු කරන්න. දෙවනි දේ තමයි දින පතා. දෙවියන් වහන්සගේ වචනය මෙනය කරන්න. තුන්වැනි කාරණාවති බෙන්නේ හැටවනි පදේ ගීටාවලකසිේ දහ නමවෙවැනි පරිච්චෂේදේ හැටවැනි පද. මේක ඉතාමත්ම අලංකාරයි. ඔබගේ ආකඥා පැවැත්වීමට මම පමානූනෙමී ඉක්මංවීමී කියලා. දවිතුමා කියවා මේක තමයි අපිට අපි අත්ත පසු කරන දේ. දෙවයන් වහන්සේ ඔබට කතා කරන දේ ජීවිතෙර අදාළ කරන්න පමා වෙන්න එපා. හෙට දාගන්න එපා අනිත්දට දාගන්න එපා අර අබේ අපි දන්නවා කියන තිබෙනවා බාල ගිරි දෝෂය අද නෙේ හිට කියලා. අද ගොඩක් වෙලාට දෙවියන් වහන්සේ ඔබට කතා කරන දේවල් ඔබ හෙට කරන්නම්. හෙට කරන්න. පස්ස කරන්න එඇත්තක කතා කරලා තීරණයක්ගන්නම් මං මේක පොඩ්ඩක් සාකච්චා කරන්න. තවත් මේකට කාලයේදීල බලමු ත් පොඩ්ඩක් ඉඳල බලමු කියලා දෙවියන් වහන්ස ඔට අද මේ මොහොත්තේ කරන්න කියන කැපවීම ඔබ පස්සට දදා සිටිනවා. ඔබ ඔබ ඒ වෙලේම කරන්න නෙමේකි කියනවා. නැත කියන්න ගීතවාලියකසි දහන්නමේ හැතවනි පාදේ ඔබගේ ආඥා පැවැත්වීමට මම පමානුනෙමි. ප්‍රමාධ වුණේ නෑකිල්ලා ධවිත්තුමාගේ ම අපි දන්නව ධවිතුමා පාපයට වැටුනට පස්සේ යනාගත භක්තුර කෙනෙක් ඇවිල්ලහට ඒ පා පෙල්ිදරව් කලපපු ගමං ඒෂණයකින් ඔහු පසු ැවිලි වවා. ආය නිදහසට කරුණු කිය කිය බේරෙන්න්න බොරු දේවල් කිය කිය තමාව නිදොස් කරගන්න වරද සාධාරණය කරගන්න පාපය සාධාරණය කරගන්න දේවල් කරන්නේ නැතුව ඒ වෙලේ ඔොහු පසු ඇැවිලි වුණා ඒක තමයි ධවිත්ව නැගෙට ඉන්න පුලුවන් උුණේ. ඔහු කොච්චර පෞකාරයෙක වන ඔහුගේ ජීවිතය මරණයෙන් පසු. ඔහුට දෙවන්වාස කිය කියනදේ තමයි මගේ හදවතට එකඟ මනුෂ්‍ය. ඔහුට මම කතාකරපු දේ. ඔහු ඒ විලේම ක්‍රියාවට දැම්ම. මම කතාකරපුදේ ඔහු පමනෝවී ඉක්මන් වෙලා ජීවිතයට අදාළකරගත්ත ඔපට කරන්න පුළුවන්ද මේක. දෙවන් වහන්ේ අද කතාරනදේ මේ පනිිට තු නත්තු ඉන්න පුළල දැන් ඔපට ශුද්දහත් පණනවන්ස ඇල ඇල කියනදේ මේ මොහොතෙම කරන්න. බට දෙ අතාරරින්නද කියවන මේ ොහොතම කරන්න ඔබට කෙනෙක් අසාතාහරින්න කියරවන මේ මොහත මේ එකක කරන්න. ඔබට දෙයක් දෙවයන් වහස කියරවන ැප කරන්න පූජා කරන්න දෙවන් වහන්සේ උදේස යම්ගකිසි දෙයක් කරන්න කියනවන මේ මොහොතම එක කරන්න. ප්‍රමාදවෙන්න එපා. හෙට දවස කුමක් වේදික ලපිදන්නේ නෑ. එනි සප්‍රමාධ වෙන්න පාවිත්තුම කියනවාගේ මම පමාවනේ නෑ මම එක් මං වෙනවා. දෙවියන් වහන්සේගේ වචනයට කීකදවෙන්න. අමේ පලවෙනි දේ තමයි අන්තිමය දක්වා. දෙවන් වහන්සේගේ වචනයට පැවත්වීමට ද දෙවන්වාසක වචන තුළ පැවත්වීමට සිත යොමු කරන්න. දෙවනි දේ තමයි දිනපතා උන්වහන්සේගේ වච්චනය. දේව වචනය කීවන්න ඒ වච්චනය මෙනහි කරන්න තුන්නනි දේ තමයි. දෙවන් වහන්සේට කතා කරන දේ. දේව වචනය තිබෙන දේවල් ජීවිතය එකතු කරගන්න. ජීවිතයට අදාළ කරගන්න ප්‍රමාද වෙන්න එපා. අදයි දවස අදයි පෑය මේක තමයි පැය මේ තමයි මොහොත. එක පසරදදාන්නෙට ඉත්මං ෙන්ට දෙවියන් වහන්සට කීකරු වෙන්න. දන්නවා අදඔබ ප්‍රමාදවෙලා කිරීම කීකරුකම නෙමෙයි. ම නැවත කියන්න ප්‍රමාදවී කීකරුවීම කීකරුකමක් නෙමේ කීකරකමක් කියන්නේ දෙවියන් වහන්සේ කවස් සැනින්ඒ වචනයට කීකරුවීමයි. ආමෙන් අන්තිම කාරණය මංඔබට කියලා ඉවර කරන්න එක තිබෙන්නේ එකසිය පහලොස්වෙනි ද ගීතවලිය එකේ දහනමී එකසිය පහලොස් වනි පද ඉතාමත්ම වැදගත් දෙයක්. නපුරුකම් කරන්නේන මාාවතින් පහවයව් මාගේ දෙවියන් වහන්සේගේ ආකඥාවන් පවත්වන්නේෙමි මේක ඉතාමත්ම වැදගත් ගොඩක් අයට දෙවියන් වහන්සේ තුළ යන්න ඔබ තීරණයක් ගන්නවනම් ඔබට තෝරා ගන්න වෙනවා ඔබ කාත්තෙක්කද සිටින් එකේ එක. ඔබ වටා ඉන්න යන්නේෙ කාදු කවද ඔබ ආශ්‍රය කරන්නේ කවද ඔබ වැඩිපුර කාලයගත කරන්නේ කාත්්‍ය එෙක්කද ඔබේ වටේ ඉන්න කවුද කියන එක ඉතාමත්ම තීරණාත්මකයි දෙවියන් වහන්සේගේ වචනයක් එක්ක දෙවියන් වහන්සේ තුළ ස්තීරව යනමේ ගමනට තවිතුමා කියනවා මන ඒ නපුරුකම් කරන්නන්ට කියනවා මගේෙන් අයින්වෙන්න මම උබෙන් ඇත්තුනවා මගගේ අයින් වෙන්න. මොකද මම තීරණයක් ඇරගෙන තිබෙනවා දෙවියන් වහන්සේ තුළ දෙවියන් වහන්සේගේ වච්ෂනයට අනුව ගමන් කරන්න. මම තීරණයක් ඇරන් තිබෙනවා කියලා. දේව වච්චන ධවිත්තුමයි තාමත්ම පැහදිලිවකි ොම නැතකි වන්න නපුරුකම් කරන්නේෙන මවෙතින් පහවයව. මාගේ දෙවියන් වහන්සේගේ ආක්ඥාවන්. අද ගොඩක් අයට දෙවන්හන්ස ආන්‍යම තරු තරුණයටට විශේෂම හැම විශේෂම තරුණ රුණයට කියි කියන්නන්නේ හුංගක් අයියට දෙවියන් වහන්සේගේ වචනය තුළ පවතින්න බෑ ඔහු ඔබට අද දෙවන් වහන්සේ කතා කරන දට වඩා ඔබගේ වටේ ඉන්න මිනිස්සු කතා කරන දේ ශබ්දයි. වටේ ඉන්න අයගේ අදහස් ඔබට ඊට වඩා වැදගත් වෙනවා ඇති. දෙවන් වහන්ස කරන ද යට පත්ව වෙන යිබේම. ඉතින් ඔබ තොර ගන්නට වශය. ඔබ ගොඩක් වෙලාවට ඔබගේ මිතරයන් සමහර මිත්‍රයන්ගේ නොබ ඇත් වන්නට වෙනවා. සමහරක් අන්හෙල්දී සෞ්‍යන් සම්පන්න නොහු නැතන් රෝගී සම්බන්ධතාවෙන්මං කියනක තේරවා ඇති. ඔබට ගුණදායක නොවන සම්බන්ධතාවයන් වලින් ඔබට අයින්වෙන්නටෙනවා. එක ප්‍රේම සම්බන්ධතාවයක් වෙන්නට ඇති. දෙවියන් වහන්සේ තුළ ශුද්ධ ගමනක් යන්න එක ඔබ දෛරිමත් කරන්නේ නැත්නම් වහාම ඒ යාලුවන් වඩ පුළුවන් මිත්‍රයන් වෙන්ඩ පුළුවන් ප්‍රේම සම්බන්ධතාවයක් වෙන්න පුළුවන් ඒ අයගිං ඔබ ඇත්විය යුතුයි ඔබ උපදෙස්ගන්නන්නේපක් පුද්ගලයන්ගේ මනුෂ්‍යයන්ගින් වෙන්ඩ පුළුවන් ඔබ ඒ වහාම නැවැත්විය යුතුයි දෙවියන් වහන්සේගේ වචනය අනුව යන්න නම් දෙවියන් වහසේ ඔබට දෙයක් කතා කරට පස්සේ ඒකෙ ආය ඒ අහන්ඩ කරන්න දේවන්න හැ වියන්හසේ ඔබට ඔබට කියන යම්කිසිද කෙනෙක් අතාහරින්නි කියලා ප්‍රේම සම්බඳධක් අතාහරන්න කියල දෙවහන්ස කියනවනම් ඔබ ඒ කරන්න ආය ගිහිල්ල අත්තක කතා කරලා බලමු ඒ ඒක මේ කතා කරලා විසඳගන්න පුළුවන්දේවල් නෙමි ඔබට දෙවියන් වහන්සේ තුළ ස්තීර ගමනක් යන්නට අවශ්‍ය නම් ඔබ ස්ථීර ආත්මයක් ඉල්ලනවාන් නම් ඔබට පුළුවන්වෙන්නට ඕනේ දෙවියන් වහන්සේ උදෙසා මනුෂ්‍යන් පවාතෝරාගන්න. ෙලට දකර මගේ ජීවිත මයි කර තිබෙනවා. මම ආසයි සමහරක් අත්තකන්න නමුත් මම තෝරාගෙන තිබෙනවා ඒ දේවල් සීම කරන්න. ඒ එවැනි අය ආශ්ුවයේ නොකරඉන්න මම තීරණයක් ගත්ත මොකද මට ඒ ඒ විනෝදයට වඩා. ඒ මනුෂ්‍යයන් සමග සිටීමට වඩා මට සදාකාලයේ දෙවියන් මහන්සේත්තෙක්ක ඉන්නට අවශ්‍ය නිසා. මෙන් ඉතිමං විශ්වාස කරනවා මේ ඔබට ආශිර්වාදයක් වේ කියෙන මේ අවුරුද්ධ අස්ථී්‍ර ලෝකයේ අස්ථාවර ලෝකයේ ස්ථීර ආත්මයක් ඇතුව අපි ගමන් කරමු. Yesසුස් වහන්සේ වගේ වෙනස් වෙෙමමු. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරනසේ.